අදමා මෙතෙන්ට එන්න කලින් දැක්ක රූපහානී නාලිකාවක මගේ සහෝදරිය ඇතුළු සහෝදර කලාකරුවන් පිරිසක් ඉන්නේ කියනවා. රට බෙදන්න යනවා නම් අම්මා තාත්තෙක්වත් සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා. ඉතින් මං කියන්න හදන්නේ ඒකයි. රට බෙදන්න නෙමෙයි ඔවුන් එක්ක කතා කරන්න, දමන ජාතිකයන් සංග මුස්ලිම් ජාතිකයන් කතා කරන්න, ඔවුන් හදන්නේ රට බෙදන්න නෙමෙයි ඔවුන්ට අයිති දේ ඔවුන් සතු දේ කියන අපි වගේම අපිට ඕන කෙනෙක්ගේ දොර ඉඩ කඩන් රැකියා කියන ආර්ථික ප්‍රශ්න ටික විසඳලා දෙන්න ඒක තමයි අපිට අවශ්‍ය කියලා. යුද්ධයක් තිබ්බා අපිට, ඒ වගේම සුනාමියක් ආවා, ඒ වගේ වෙලාවක අපේ ගේ දොර විනාශ වුණොත් ඉතින් පස්සේ කාලෙකට පස්සේ අපි මොකද කරන්නේ? අපේ ඉඩම එක්ක අපේ ගේ හදාගන්න, අපේ ඉඩම දෙන්න කියන ඉල්ලීම, අහිංසක ඉල්ලීම තමයි කරන්නේ. ඉතින් මන් දන්න තරමින් මේ මිනිසුන් ඉල්ලන්නේ ඒ අහිංසක ඉල්ලීම. ඔවුන්ගේ ඉඩම් නැවත දෙන්න, ඒ වගේ වලදවල් හදාගන්න, තමන්ගේ දූ දරුවන්ට රැකියාවක් දෙන්න, ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න. නමුත් මේ පවතින රජයේ සෑම දෙයක්ම ඔබ ඉල්ලලා ඇති. ඒ දේවල් ලැබිලා නැහැ. අපේ ශිෂ්‍ය පැත්තෙන් ගත්තත් අපි අපේ ශිෂ්‍යයේ තියෙන නොයෙක් අකටයුතු කම් ගැන කියලා හිතන් මේ දේවල් කරලා දෙන්න කියලා තියෙනවා. නමුත් මේ එකක්වත් සිද්ධ වෙලා නැහැ. මේ සිද්ධ වෙලා නැති නිසා තමයි අද අපි මෙතනට ඇවිල්ලා මේ රටේ වෙනසක් කරන්න ඕනේ කියන තැනට ඇවිල්ලා ඉන්නේ. එකම ප්‍රශ්නේ මේ රටේ අපි කොහොමද ජීවත් වෙන්නේ? සාමාන්‍ය ජීවත් වෙන්න කොහොමද? අපේ දරුවන්ට අනාගතයක් තියෙනවද? ලක්ෂ එකහමාරක සපත්තු දෙකක් දානවද? අපේ දරුවට රුපියල් 500ක් 600ක් වියදම් කරලා සපත්තු දෙකක් අපිට ගන්න පුළුවන්. දැන් ඉතින් එහෙම තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒක නිසා මම ඉල්ලා සිටින්නේ මේ අපි හැමෝටම තියෙන පොදු ප්‍රශ්නේ විසඳ ගන්න නම් අපිට පොදු අරමුණක් ඕනේ. රට බෙදලා දෙන්න නෙමෙයි හදන්නේ. ඒ පොදු ප්‍රශ්න ටික විසඳලා දෙන්නයි මේ වෙනස කරන්න හදන්නේ. මේ නිසා අම්මේ තාත්තේ මම ඔබලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ අපි හැමෝටම තියෙන සිංහල දන්න මුස්ලිම් කියන අපි හැමෝටම තියෙන ආර්ථික, අධ්‍යාපනය, රැකියාවන් කියන සියලුම ප්‍රශ්න විසඳගන්න අපි බලාපොරොත්තු වෙන පොදු අපේක්ෂකයාගේ ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. මං හිතන්නේ මේ පොදු අරමුණ අපිට වරදින්නේ අපිට හොඳ යහපත් අනාගතයක් සාදාන සමාජයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.